මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරලා තියෙනවා සභාපති ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ITN එකට ලියුමක්. 8 මාසේ 6 වෙනිදා රාත්‍රී ප්‍රවෘත්ති වලින් විකාශනය වුණු පොතක් ඔස්සේ අපේක්ෂකෙක් ප්‍රවර්ධනය කරන්න කටයුතු කරාගේ. දැන් මේකේ නෑ නිශ්චිතවම මොකද්ද ප්‍රවෘත්තිය කියන කාරණේ. හැබැයි ඒකට පුද්ගලයෙක් කරපු පැමිණිල්ල හරහා ජනමාධ්‍ය අමාත්‍යාංශයට මැතිවර කොමිෂන් සභාව යවපු ලියුමේ තියෙනවා 2024 8/26 දින ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ පුවත් විකාශනය මගින් බංග්ලාදේශයේ වර්තමාන තත්ත්වය විකාශනය කිරීම හරහා අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වෙනවා කියන. ඉතින් විදේශ නිවුස් ප්‍රචාරය කරන එක අයිතියක්නේ මේ රට හැම චැනල් එකටම. දැන් මේකෙන් කියන්නේ මේ බංග්ලාදේශයේ තියෙන කැරලිකාරී තත්ත්වය වාර්තා කරනකොට මේ ලංකාව අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කරනවලු. එතන ඒ ප්‍රවෘත්තිය මෙහි ප්‍රචාරය වෙනකොට වාසියන්නේ අපි හිතුවොත් වර්තමාන ජනාධිපතිවරයාට කියලා. මොකද අර්ගලයේ තිබිච්ච ප්‍රචණ්ඩත්වයට උත්තරයක් දීලා නතර කළා රාජ්‍ය ආරක්ෂා කරා. රට හුස්ම ගන්න තත්ත්වයට පත් කිරීම තුළ කාටද වාසි වුණේ? ලංකාවේ ජනතාවට සහ රටට නෙමෙයිද? මේක හරියට පැහැදිලි කරන්න ඕන කියන එකයි අපේ අදහස. දැන් ඇමරිකාවේ මොකක් හරි හෙට කැරැල්ලක් ඇති වුණොත් මේක අපි වර්තාන කරින්නද මෙහේ? ඇමරිකාව හරි ෂෝක් කියලා කියන්නද? එහෙම මුකුත් නැහැ කියලා කියන්නද?